විශේෂයෙන්ම අංක 12ට ඒ මනාප දෙන්න කියලා මතක් කරන්න කැමතියි. මට ඔබේ මනාප දෙනකොට බටහිර කොළඹ අයට මම මතක් කරන්න කැමති රෝසි සේනායක හැමදෙදුමේ ආපහු පාර්ලිමේන්තුවට එන්න ඕනේ. හොඳ වැඩ කටයුත්ත පටන් ගත්තා. ගැබ්නි මව්වරුන්ට තහනමල්ල දෙන්න වැඩ කටයුතු කරන්න. ඒ නිසා ඒ දරුවන්ගේ අනාගතය දිහා බලලා හොඳට පාර්ලිමේන්තුවේ වාද කරනවා. මම විශේෂයෙන්ම අංක 12ට ඒ මනාප දෙන්න කියලා මතක් කරන්න කැමතියි. අපේ ශක්තිය දක්ෂයි, විනිතරයි, විශ්වාසයි. අංක 12 බටහිර කොළඹ ළමා කඩේක පිළිවෙල රෝමාත්‍ය අමාත්‍යතුමිය රෝසි සේනායක මැතිනියට ගෞරවය ආරාධනය උමතා කතා කරන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පෙරමුණේ නඩේ ඉදිරිපත් කළ තියෙන රටට පණ දෙමු, අලුතින් පටන් ගමු කියන ප්‍රතිපත්ති ප්‍රකාශන දිහා බැලුවම පැහැදිලිවම අපි සලකා බැලිය යුතු කරුණ තමයි මේ දෙකේ තියෙන විශ්වාසනීය භාවය සහ මේ දෙකේ අන්තර්ගතය. මාස 60කින් පංචවිධ ක්‍රියාවලිය තුළින් මේ පුංචි ශ්‍රී ලංකාව ලෝකයේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් දකුණු ආසියාවේ හොඳම රට බවට පත් කරන්න අපි පොරොන්දු දීලා තියෙනවා. නමුත් හිටපු ගමන් අවුරුදු 20ක් ආණ්ඩු කරපු එක්සත් නිදහස් සන්ධානය අද නින්දෙන් අවදි වෙලා කියනවා රටට පණ දෙමු, අලුතින් පටන් ගන්න කියලා. මේගොල්ලන්ට අලුතින් පටන් ගන්න මතක් වුණේ අවුරුදු 20ක ආණ්ඩු කරලා ඒ අවුරුදු 20කෙනු අවුරුදු 10ක් මහින්ද රාජපක්ෂ මහත්තයා ආණ්ඩු කරා. ඒ අවුරුදු 10ෙනු අවුරුදු 6ක් එතුමාට 3/2ක බලයක් තිබ්බා. 3/2ක බලයක් තිබිලා මහින්ද චින්තනයේ ඉදිරි දැක්මේ මේ දෙකෙන්ම දීප පොරොන්දු ඉෂ්ට නොකර අද හිටපු ගමන් නින්දෙන් අවදි වෙලා කියනවා රට පණ ගම්මු, අලුතින් හිතමු, විවාහ වෙන යුවලකට ලක්ෂ දෙකක් දෙනවා කියලා කියනවා. විවාහ වෙන යුවලකට නිවසක් දෙනවලු. මේ මෑතක් වෙනකන් ජනවාරි 8 වෙනකන් අහිංසක විවාහ වෙන තරුණ යුවලකට ඒ විවාහ ගිවිසුම් බලපත්‍රයට රුපියල් 5000ක දඩයක් ගහපු මහින්ද රාජපක්ෂ මහත්තයාට පැරදුනාට පස්සේ මේ රටේ තරුණ තරුණියනුත් විවාහ වෙන යුවලක් මතක් වුණා. ඒ විතරක්ද? මේකේ අන්තර්ගතය දිහා බලන්න, මේකේ විශ්වාසනීය කම බලන්න. සාමාන්‍ය පෙළ අසමත් වෙච්ච දරුවෙකුට රුපියල් 50000ක් දෙනවලු. දලදේශී නිෂ්පාදනයේ අධ්‍යාපනයට 2%කට අඩු ප්‍රමාණයක් සොච්චමක් වෙන් කරපු මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදුමු ගමන් කියනවා සාමාන්‍ය පෙළ ෆේල් වෙන දරුවන්ට රුපියල් 50000. රාජ්‍ය සේවයේ ඒ ශ්‍රේණි නිලධාරියෙක්වත් රුපියල් 50000ක වැටුපක් ගන්නෑ. රුපියල් 50000ක් දෙනවා. දැන් මේක අහලා සියලුම සාමාන්‍ය පෙළ ශිෂ්‍යයන් සාමාන්‍ය පෙළ ෆේල් වෙනවා මේ 50000 ගන්නද? කිසිම සැලැස්මක් නැහැ. උහේ ආවට ගියාට නිකන් කියුවා. මේ තත්ත්වෙට මහින්ද රාජපක්ෂ මහත්තයා පත් වුණා. මහින්ද චින්තනයේ දීප පොරොන්දු, මහින්ද චින්තනයේ ඉදිරි දැක්මෙන් දීප පොරොන්දු එකක්වත් ඉෂ්ට නොකර දැන් කියනවා සාමාන්‍ය පෙළ දරුවන් රුපියල් 50000 දෙනවා. විශ්වවිද්‍යාල යන දරුවන් රුපියල් 10000ක් දෙනවලු ඇතුළු වෙනකොට. මහමුල ශිෂ්‍යත්වයේ 6000ක් කරනවලු.
එවගේම අධ්‍යාපනයට දළදේශ නිෂ්පාදනය 8%ක් වැඩි කරනවා. ඊට දෙවි කියපු දේ තමයි රාජ්‍ය සේවකයාට අවම වැටුම රුපියල් 25,000ක් කරනවා. අවුරුදු 10ක් ආණ්ඩු කරපු මහින්ද රාජපක්ෂ මහත්තයාට රාජ්‍ය සේවකයාට රුපියල් වැඩි කරන්න බැරි වෙච්ච ඒ යුගයේ පරාජය වුණාට පස්සේ රාජ්‍ය සේවකයාත් මතක් වුණා, පාසල් යන දරුවන්වත් මතක් වුණා, සාමාන්‍ය පෙළ 150ක් ෆේල් වෙනවා කියලා මතක් වුණා. ඒ වගේම තරුණ තරුණියන්ගේ අසහනය ගැන මතක් වුණා. මේ වගේ ගල් පැලෙන බොරු ගණනාවක් පැණි වට්ටෝරුවක් මේ රටට පණ දෙමු අලුතින් පටන් ගමු කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා කියලා. සහෝදර සහෝදරියනි, මේ දෙකේ විශ්වාසනීය භාවයේ අන්තර්ගතයදී බලනකොට විශ්වාසයක් තබන්න පුළුවන්. සැලසුම් සහගතව කරන ක්‍රමවේදයක් ඉදිරිපත් කරමින් අපි ඉදිරිපත් කළ තියෙන පස්වැදෑරුම් පොරොන්දුව පැහැදිලිවම අපි ඉදිරි අනාගතය දිෂ්ට කරනවා. දේශපාලන ඉතිහාසයේ කිසිම රජයක් දින 100ක් ඇතුළත නොකරපු කොටසක් එක්සත් ජාතික පක්ෂ රජය විසින් මේ දින 100 ඇතුළතදී ක්‍රියාත්මක කරා කියලා කියන්න මම කැමතියි. සහෝදර සහෝදරියනි, මේ රටේ යුද්ධ තිබ්බ කාලේ යුද්ධෙන් පස්සේ මේ පශ්චාත් යුද සමයේ බොහෝ විට අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නේ මේ රටේ අහිංසක කාන්තාව. මේ කාන්තාව ණයබරින් තැරිපිලා මෙරිකිලා බොහෝ අවස්ථාවලදී වංචනික පොලි කාක්කන්ට, සමහර ලීසින් කම්පැනි වලට, සමහර මැද පෙරද කියන්න ගත්ත ණය මුදල පියව ගන්න බැරුව විඩාවට පීඩාවට පත් වෙන ඉන්න තවත් සමහරු දිවිනහ ගන්න තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ණයබරින් තැරිපිලා මෙරිකිලා විඩාවට පත් වෙලා ඉන්න ඔබ කාන්තාවන්ට විශේෂ ඒකකයක් හරහා ඔබට සහනයකින් ඒ ණය සමතේකට පත් කරන්නත් අපි කටයුතු කරනවා කියන එකත් මා මේ අවස්ථාවේදී පැහැදිලි කළ යුතු කරුණක්. ඒ විතරක් නෙමෙයි, කලාප සංවර්ධන කලාප 45, තොරතුරු තාක්ෂණික තොරතුරු කලාප 11, අධ්‍යාපනය. මම හැමදාම කියන කතාවක් තමයි කිසිම රජයක් කිසි විටකවත් සංවර්ධනය කරන්න බෑ ඒ රජය මානව ප්‍රාග්ධනයට ආයෝජනය නොකරන තා. මානව ප්‍රාග්ධනයට ආයෝජනය කරන්න අපි විශේෂම දළදේශීය නිෂ්පාදනය අධ්‍යාපනයේ ඍජුවම 6%, ඒ වගේම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ වලට වෙන් කරන මුදල් එකතු වුණාම විශේෂම තොරතුරු තාක්ෂණයට සහ අනිකුත් අමාත්‍යාංශයට ඒකාබද්ධව කෙනෙකුගේ අධ්‍යාපනය දියුණු කිරීමට රැකී අවස්ථාවලට අනුකූලව කෙනෙක්ව හැඩගස්සන්නත් ඒ වෙන් කරන මුදල මම විශ්වාස කරන 10%ක් පමණ වේ දළදේශීය නිෂ්පාදනය. ඒ තුලින් මේ රටේ දුව දරුවන්ගේ සාමාන්‍ය පෙළ සමත් වුණත් අසමත් වුණත් 13 වෙනි පන්තිය දක්වා තමාගේ ඉගෙනීම කරගෙන යාම අනිවාර්ය කිරීමක් තුලින් සෑහෙන ඉගෙනීම කරගෙන යනකොට වෘත්තීය පුහුණු අවස්ථාව රැකියා ඉල්ලුමට අනුකූලව ජාත්‍යන්තර සහ දේශ රැකියා ඉල්ලුමට අනුකූලව මේ රටේ දරුවන්ව හැඩගස්සලා දැනුම කේන්ද්‍රය කරගත් ආර්ථිකයක් බවට මේ රට පරිවර්තනය කරමින් ඉදිරි අනාගතයේදී හිඟන පොල් කට්ටක් අරගෙන අපිට කොහෙවත් යන්න අවශ්‍ය නැහැ. මේ දේශයේ තියෙන සම්පත් ටික ඒකට ඇගීමක් ලක් කරමින් ඒකට ආයෝජනයක් කරමින් මේ මුළු ලංකාවම ස්වයං පෝෂිත ශක්තිමත් ආර්ථිකයක් බවට පරිවර්තනය කරන වැඩපිළිවෙල පංචවිධ ක්‍රියාවලිය තියෙනවා කියන එක මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. අද වෙනකම් අවුරුදු 21ක් ආණ්ඩු කරා, අවුරුදු 10ක් මහින්ද රාජපක්ෂ මහත්තයා ආණ්ඩු කරා. ඒ අවුරුදු 10 යුද්ධේ වරලා අවුරුදු 6ක් තුනෙන් දෙකක බලයකුත් තිබ්බා. එක අලුත් ආර්ථික ව්‍යාපෘතියක් මෙරට හඳුන්වලා දුන්නේ නැහැ. එක අලුත් ආදායම් මාර්ගයක් ඔබ තමුන්නාන්සලගේ දෑත් ශක්තිමත් කරන, ඔබ තමුන්නාන්සලව ජීවත් කරවන, මෙරටේ ජීවන වියදම අඩු කරන ක්‍රමවේදයක් මහින්ද රාජපක්ෂ මහත්තයා හඳුන්වලා දෙන්න බැරි වුණා. එතුමා කරානම් කරේ මම අහගෙන මේ ඊයේ පෙරේද කියනවා. මම 2014 ණය අරගෙන රට සංවර්ධනය කළා. රටක් සංවර්ධනය වෙනකොට සහෝදරවරුනි ඒ සංවර්ධනේ ප්‍රතිලාභය රටේ ජනතාවට දැනෙන්න ඕනේ. ඒ සංවර්ධනේ ප්‍රතිලාභ අපිට ලැබෙන්න ඕනේ. මම ඔබ තමුන්නාන්සලගෙන් අහන්න කැමති හදවත් වලට තට්ටු කරලා බලන්න. අපි සතුටින්ද යහතින්ද ජීවත් වෙන්නේ? එහෙමත් නැත්නම් විඩාවටපත් වෙලා තියෙන සියලු සේසත උකසර තියලා මේව සින්න වෙන්න යනවා, මේව බේර ගන්න බෑ. සමහරු අම්මාවරු
රෑට නිදාගන්න යන්නේ හෙට දවසේ විදුලි බිල ගෙවන්නේ කොහමද? මම වතුර බිල ගෙවා ගන්නෙ කොහමද? මගේ දරුවගේ කෑම පෙට්ටියට කෑම ටිකක් දාන්නේ කොහමද? දරුවගේ පාසල් යන වෑන් රථයේ කුලිය ගෙවන්නේ කොහමද? එහෙම ලති වෙන ජන කොට්ටාසයක් තමයි අද අපි ඉතුරුලා තියෙන්නේ. අවුරුදු 10ක් මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධය ඉවර වෙලා ගත්ත අධික පොලියට ණය කරා ව්‍යාපෘති ටික සංවර්ධනීය නාමයේ ෆේල් වෙච්ච ව්‍යාපෘති ටික රටේ ජනතාව පීඩාවට පත් වෙන ව්‍යාපෘති ටික මත්තල ගුවන් තොටුපළට කෝටි 7000ක් පාඩු ගෙවන්නේ ඔබත් මම හම්බන්තොට වරාය කෝටි 19000ක් පාඩු ගෙවන්නේ ඔබත් මම උමායෝ ජල ව්‍යාපෘතිය නොරිච්චල ගල්ලඟුරු බලාගාරේ කෝටි ප්‍රකෝටි ගණන් පාඩු GSP එක අහිම වීමෙන් කෝටි 11000ක් මේ රටට පාඩුයි ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 7000 ගන්න ශ්‍රී ලංකා ගුවන් සමාගමේ පාඩුව මීන් ලංකා පාඩුව හෙජින් ගිවිසුම නිසා මහා බ්‍රිතාන්‍යයට අපි බිලියන 27ක් ගෙවුවා කෝටි ප්‍රකෝටි ගණන් පාඩු කරමින් තමාට මේ ණය ගන්නකොට ඒ ණයෙන් තුනෙන් දෙකක් කාගෙරි සාප්පොට කාගෙරි විදේශ විනිමය විදේශ ගිණුමකට විදේශ වතුපිට දේපළ මේ අය ගන්නකොට ඒ අයගේ දරුවෝ විදේශ රටවල උසස් අධ්‍යාපන ලැබමින් සුරසැප විඳිනකොට ඔබ තමුන්නාන්සලගේ දරුවෝ කිරිනොච්චියේ දරුවන්ගේ මන්ද පෝෂණය 50%යි මොන්රාගල දරුවන්ගේ මන්ද පෝෂණය 31%යි වතුකරේ දරුවන්ගේ ශේවීම කුරුවීම මන්ද පෝෂණය 31%, 32%, 30%යි සමහර දිස්ත්‍රික්කවල මේක තමයි යථාර්ථය අද මතක් වෙලා ඉඳපු ගමන් කියනවා රටට පණ දෙමු රටට පණ දෙන්න නෙමෙයි ජනතාවට පණ දෙන්න සිදු වෙලා තියෙනවා ජනතාවට ඔක්සිජන් ටිකක් දුන්න නම් දුන්නේ මේ දින සිය රජය විසින් කියන එකත් මා මේ අවස්ථාවේ මතක් කරලා දෙන්න